And now, Live at 8. Hi everyone. Ekwarnadath Attadanaganna, Lankave Anka Eke Samabaratharathun Prakashaya Live at 8. Supurdu Paradima Adath Obahamuna Mama Sajid Ranasinghe. Mama Fatima Nasrin. Adath Mulmavadhane Pradhana Puatsirastala Vetai. Joe Biden 46 වන ලෝක බලවතා ලෙස දියුරුම් දෙද්දී Kamala Harris උප ජනාධිපති ධුරයට. I will be a president for all Americans. ජනපතිගෙන් සහ අගමැතිගෙන් නව ජනපතිට සුබ පැතුම්. අටලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 6ක සිර දඬුවම්. වරාය වෘත්තීය සමිති ගෙන ගිය සංදේශයක් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. හයි කමිෂනරට බැරි නම් එයාගේ නියෝජිත වෙන අද සති වැඩ කරන දවසක්. අයිතේ මහත්තයා ලියුමක් බාර ගන්න අවසර ගන්න ඕනේ නැහැ. අදත් කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ 11කටත් කොවිඩ් 70ක් ස්වයං නිරෝධායනයට. පොලිස් ආරක්ෂාව යටතේ බෙදූ ධම්මික පැණිය. දුවලා එන්න. මේ කරන සායනික පරීක්ෂණේ නිමෙන තුරු කාටවත් චෝදනාවක් එල්ල කරන්න බෑ. මේ බේත හරිද වැරදිද කියලා. සමාජ ජාලා තරවුකරුවන්ගෙන් Tamanට බලපෑම් එල්ලවනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්ගෙන් හෙළිදරව්වක්. අමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඊයේ දවල් මන්දිරය අභ්‍යසදී දියුරුම් දෙනු ලැබුවා. දිරුම් දීමෙන් අනතුරුව ට්‍රම්ප් පරිපාලනයෙන් අත්හිටුවා තිබූ තීරණ කිහිපයක් ජනපති ජෝ බයිඩන් විසින් යලි බලාත්මක කිරීම විශේෂත්වයක්. වොෂින්ටන් අගනුවර කැපිටල් මන්දිරයේ අභියස අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ අමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝසන් ආර් බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 10:30ට පමණ දිවුරුම් දුන්නා. The office of President of the United States. Office of President of the United States. And will to the best of my ability. Will to the best of my ability. Preserve, protect and defend. Preserve, protect and defend. The Constitution of the United States. The Constitution of the United States. So help you God. අභිනව ජනාධිපතිවරයා විසින් ප්‍රතිඥා දෙමින් ජෝ බයිඩන් අවධාරණය කළේ ඇමරිකානුවන් අතර විවිධ දේශපාලන අදහස් සහ මතවාද සම්බන්ධයෙන් කෙතරම් විෂමතා පැවතියත් සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවයි. අද ප්‍රජාතන්ත්‍රවාදයේ දිනයයි. මම හැම ඇමරිකානු වැසියෙකුගේම ජනපති වෙනවා. සෑම ඇමරිකානුවෙකුගේම. I will be a president for all Americans. All Americans. අනතුරුව කොවිඩ් වසංගත තත්ත්වය නිසා මිය ගිය සිව් ලක්ෂයකට අධික ඇමරිකානු වැසියන් විනාඩියක නිශ්ශබ්දතාවයකින් සිහිපත් කෙරුණා. එලෙස දියුරුම් දුන් ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝග 17ක් සඳහා අත්සන් කළා. ඒ අතර පාරිසරික එකඟතාව සඳහා වූ පරිසර සම්මුතියට අමරිකාව යලි එකතු වීම, එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට අමරිකාව යලි එකතු වීම ප්‍රධාන තැනක් ගන්නවා. ට්‍රම්ප් පරිපාලනය විසින් ඇතැම් මුස්ලිම් රටවල සංචාරකයන්ට අමරිකාවට ඇතුළු වීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමත් බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙච්ච කාරණාවක්. ඒ වගේම කොවිඩ් වසංගතයේ මැඩලීම වෙනුවෙන් විධිමත් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමද ජෝ බයිඩන්ගේ තවත් විධායක නියෝගයක්. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පැවති පදවි ප්‍රාප්ති උළෙලට ජෙනිෆර් ලෝපෙස්, ලේඩි ගාගා ඇතුළු කලාකරුවන් රැසක්ද එක්ව සිටියා. මහජන සහභාගිත්වය අවම වශයෙන් පැවති මෙම උළෙල එරට රූපවාහිනී නාලිකා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර හිටපු ජනපතිවරුන් වන බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් මෙන්ම උපජනපති මයික් පෙන්ස්ද එක්ව සිටියා. උපජනපතිවරිය ලෙස දිවුරුම් දුන් කමලා හැරිස් ඉතිහාසයට එක්වන්නේ ඉන්දියානු ජමයිකන් සම්භාවයක් සහිත ඇමරිකානු උපජනාධිපති ධුරයට පත් වූ පළමු දකුණු ආසියානු ඇමරිකානු මෙන්ම පළමු කළු ජාතික කාන්තාව ලෙසයි. සම්ප්‍රදායනුකූලව දුරෙන් නිවත්වන ජනාධිපතිවරයා සහ ආර්යාව නව ජනපති දිවුරුම් දීමේ උළෙලට එක්වන නමුත් ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උළෙල ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණා. දිවුරුම් දීමේ උළෙල ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ෆ්ලොරිඩාව බලා පිටත්ව ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් සම්ප්‍රදායනුකූල ප්‍රශංසාත්මක ලිපිය ධවල මන්දිරයේ තබා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එහි අන්තර්ගතය පිළිබඳ ජනපති බයිඩන් මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. අනතුරුව පදවි ප්‍රාප්තියේ සතුට නව ජනපති ජෝ බයිඩන් සහ ආර්යා බිල් බයිඩන් ධවල මන්දිරයේ ඉදිරිපිටදී මෙලෙස සැමරුවා. තීරණාත්මක ඡන්ද සටනකින් අනතුරුව 46 වෙනි ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් 78 වෙනි වියේ පසු ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම ජනාධිපතිවරයායි. ඩෙමොක්‍රැටික් සෙනෙට් සභිකයෙකු ලෙස ගමන් අරඹා අද ලෝක බලවතා ලෙසින් ඇමරිකාවේ මුල්පුටුව හොබවන ජෝ බයිඩන්ගේ ඉදිරි දේශපාලන තීරණ කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හට සුබපැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩ නිකුත් කළා. එමෙන්ම නව ජනපතිවරයාට මෙන්ම උප ජනාධිපතිනියට ලෝකනායකින් රැසක්ද මෙලෙස සුබපැතුම් එක් කළා. 46 වෙනි ලෝක බලවතාගේ දියුරුම් දීම අපට කෙසේ බලපායිද? ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා. 8 අවුරුද්දක් ඔබාමා ජනාධිපතිගේ උපජනාධිපති ඔබාමාගේ පාලන සමයේදී තමයි දකුණු ආසියාවේ රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා LTT සමග කළ සටනේදී යුද අපරාධ කළ බවට. ඒ වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල චරිත තමයි ජෝ බයිඩන්, බරක් ඔබාමා, හිලරි ක්ලින්ටන්, සමන්තා පවර් වගේ චරිත. ඒ අයම තමයි දැන් නැවත වරක් බයිඩන් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රයේ මුල් පුටුවලට පත් වී සිටින්. මේ සෑම එකම අවසාන අරමුණ දේශපාලන ආර්ථික මිලිටරි ආධිපත්‍ය ආරක්ෂා කිරීම. චීනය සමග පවතින ආර්ථික තරගයේදී චීනය අභිබවා නැවත ලෝකයේ අංක 1 බවට පත්වීම. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළගසා සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා 3කට වරදකරු වූ පුද්ගලයාට වසර 2 බැගින් වසර 6ක සිරදඬුවම් නියම වී තිබෙනවා. මේ සිද්ධියට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්තියක් ගෙවීමටත් පානදුර මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ රාජකාරී කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග ප්‍රදේශවාසියෙකු බහින්බස් වීමක් ඇති කරගත්තේ පසුගිය දෙසැම්බර් 2 වෙනිදායි. එහිදී අදාළ පුද්ගලයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළගසනු ලබනවා. පසු එම පුද්ගලයා අත්අඩංගුවට පොලිසිය රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලාත්කාරයේ පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. ඉන් චෝදනා 3කට සැකකරු වරදකරුවෝ අතර අද දිනේ පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා සැකකරුට එක් චෝදනාවකට වසර 2 බැගින් සිරදඬුවම් නියම කළා. ඒ අනුව එම චෝදනා 3ට අදාළ මුළු සිරදඬුවම් කාලය වසර 6ක් පමණ වෙනවා. මීට අමතරව මේ පුද්ගලයාට රුපියල් 10,000ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඒ සඳහා ගිය අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා, එවැගේම අනිත් සෞඛ්‍ය සේවකයන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4ක මුදලක් ගෙවීම නියම කර තිබෙනවා. එම රුපියල් ලක්ෂය බැගින් මුදලක් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස 6ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ අනුව ඔහුට අවුරුදු 6ක සිරදඬුවමක් නියම වෙනවා. ඊට අමතරව ලක්ෂය බැගින් වූ මුදල් ගෙවන්නේ නැත්නම් මාස 6 බැගින් අවුරුදු 2ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ අනුව මුළු සිරදඬුවම් කාලය අවුරුදු 8ක් පමණ වෙනවා. මේ පුද්ගලයා අද බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. වසංගතයක්, රෝගයක් පැතිරෙන අවස්ථාවක ජනතාව ඊට පටහැනිව කටයුතු කළොත් ඊට ප්‍රතිවිපාක වශයෙන් ලැබෙන ප්‍රතිඵල මේ නඩු තීන්දුවෙන් විස්තර කරනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ රෝගීන් 337ක් අදත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55526ක් දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයෙන් යුතු 11 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ගත වූ සතිය තුළ එම ආසාදිතයින් හඳුනාගත් බවයි. ගතු වසරේ නොවැම්බර් මාසය තුල COVID-19 ආසාදිත රෝගීන් 17472 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර දෙසැම්බර් මාසය තුලදී ආසාදිතින් 18838 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කෙසේ වෙතත් මේ වසරේ ගත වූ දින 21 තුල පමණක් මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 11728ක්. එමෙන්ම ගත වූ දින 20 තුලදී පමණක් COVID ආසාදිත මරණ 70ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකින්ම COVID-19 ආසාදිතින් වාර්තා වුණා. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හෙදහා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී තිබුණේ එම රෝහලේ වෛද්‍යවරුන් 9 දෙනෙකුට, හෙද නිලධාරීන් 8 දෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් 2 දෙනෙකුටයි. කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකුට, හෙදියකට කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට සහ පෞද්ගලික පිරිසුදු කිරීමේ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන හොමාගම මූලික රෝහලේ හෙද නිලධාරිණියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත්, ඇගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් හෙද නිලධාරියන් 10 දෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටත් සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ වෙනුවට වෛද්‍යවරුන්, රෝහල් හෙද හෙදියන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් රෝගීන් වෙලා තියෙනවා. වගේම නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා. ඒවට ඉතාමත් ඉක්මනින් විසඳුම් ලබා දීම ඉතාමත් අවශ්‍යයි. මොකද අපි දන්නවා තාම මේක පැතිරෙන ක්‍රියාවලිය නතර වෙලා නැහැ. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. වෙතත් ඊයේ පසරුවේ එම මියගිය පුද්ගලයාගේ සිරුර ස්වභාවික මරණයක් සේ සලකා ඥාතීන්ට බහර දී තිබූ අතර ඊයේ පසරු 5 සිට අද පසරුව වන තෙක්ම සිරුර මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණා. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ආදාහනය සඳහා සිරුර රැගෙන යාමට සෞඛ්‍ය අංශ මෙන්ම පොලිසියද එම නිවසට පැමිණි අතර එෙහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ මෙතන පැහැදිලිව කියනවා සාමාන්‍ය පරිදි මේ ආදාහනගත කරන්න කියලා. අද පසරු 3ට පමණ සිරුර ආදාහනය සඳහා සෞඛ්‍ය අංශ වෙත බහර දී තිබුණා. දෙනියායේ සතිපොලෙන් COVID-19 ආසාදිතින් 8 දෙනෙකු හමුවීමත් සමග එම සතිපොල මෙන්ම වරල්ල සහ පලේගම සතිපොලද වසා දැමීමට පියවර ගැනුණා. දෙහියෝවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී තවත් ආසාදිතීන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර මඩකලපුව අරසෙඩී 117 ඒ ග්‍රාම සේවා වසමේ කළ PCR පරීක්ෂණ 100කින් තවත් ආසාදිතීන් 3 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ග්‍රාම සේවා වසමෙන් මෙවන විට ආසාදිතීන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එක් ආසාදිතයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් එම ග්‍රාම සේවා වසම අද සිට හුදකලා කිරීමට පියවරගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම ආසාදිතයින් හමුවීමත් සමග හුදකලා කර තිබූ කාතන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ටාශ 8ක්, බණ්ඩාරගම අටුල්කම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 2ක් සහ මොනරාගල බඩල්කුම්ර ප්‍රදේශයේ අලුපත ග්‍රාම නිලධාරී වසමත් හුදකලා බවින් ඉවත් කෙරුණා. තම ප්‍රදේශයේ හුදකලා බවින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අලුපත ග්‍රාම නිලධාරී වසමේ පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවකද නිරත වුණා. ලෝපුරා රටවල් රැසක් මේ වන විට කොවිඩ් එන්නත් භාවිතය ආරම්භ කර තිබෙනවා. එහෙත් තවමත් මෙරටට ගෙන්වන එන්නත සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයකට එළඹ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ වන විට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටු 3ක් පත් කර ඇති බවයි. ඔය එන්නත කවදා එනවද කියන එක විතරයි අපිට තාම හරියට කියන්න බැරි. අපි හැකි ඉක්මනින් පළදායි එන්නතක් ලබා දෙන්න තමයි තීරණය කළා තියෙන්නේ. මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් මේ වන විට බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, නේපාලය සහ මියන්මාරය වැනි රටවලට බෙදා හැරීමට පියවරගෙන තිබෙනවා. එහෙත් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාව මෙතෙක් එම එන්නතේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා ඇති බවයි. එහි අවශ්‍යතාවය දක්වන්නේ නම් මෙම එන්නත ලබා දීමට සූදානම් බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. මේක ගැටලුවක්. මොකද අපි එන්නත විදිනවද නැද්ද කියන එක දෙවනි කාරණයක්. නමුත් අපි නිෂ්පාදනය වෙලා ලෝකේ පුරා යන එන්නතක් ගෙනල්ලා ඒකට අදාළ තත්ත්වපාලන කටයුත්ත ආරම්භ කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ පැහැදිලිව මතු කරනවා කිසියම් ප්‍රමාදයක් මේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තුල තියෙනවා. නමුත් අර රුසියානු එන්නතට පමණක් මූලික අවධානයක් යොමු වෙලාද කියන කාරණාව පිළිබඳව සැකයක් මතුවෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි මේ කොවිඩ් තත්ත්වය තුළ දැකපු ප්‍රධාන කාරණයක් තමයි මුල ඉඳන්ම තීන්දුව తీරන ගැනීමේදී අමාවක් අපි දකිනවා. එන්නත ලෝකේ රටවල් පාවිච්චි කරන්න පටන් ගන්නවා. දැන් ඉන්දියාව එන්නත මුලින් අපනයනය කරන්නේ නැහැ කිව්වත් දැන් ඔවුන් අසල්වැසි රටවල් වලට එන්නත ලබා දෙන්න පටන් ගන්නවා. ඒ නිසා සෞඛ්‍ය අංශ වලට වගකීමක් තියෙනවා අමානවී මේ කටයුතු කිරීම. මේ වන විට බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කර තිබෙනවා. ගාල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ දුරස්ථභාවයේ රැකින අයුරින් පන්ති කාමර පිළියෙල කර ඇති අයුරුද දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතම් ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත පාසල් ළමුන්ද වාර්තා වුණා. නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට එලෙස COVID-19 වෛරසය ආසාදනීය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම පන්ති කාමරය తాවකාලිකව වසා දැමීමටත් එම සිසුවියගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටත් සෞඛ්‍ය අංශ පියවර ගත්තා. කෑගල්ල පරගම්මන ධර්මපාල විද්‍යාලයේ ගුරුවරයෙකුටද COVID-19 ආසාදනීය වී ඇති බවට අද හඳුනාගත්තා. එම ගුරුවරයා පාසලට පැමිණෙන සිසුන්ගේ උෂ්ණත්ව පරීක්ෂාවේ නිරතව සිට තිබෙනවා. අපි දන්නවා දැන් අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යවරයාත් නිරෝධායනට ලක් වෙලා ඉන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 4 දෙනෙක් මේ රටේ නිරෝධායනට ලක් වෙලා ඉන්නේ. වගේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පියල් නිශාන්ත මහත්මයා මේ වෙනකොට කොරෝනා ආසාදිතයෙක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට දැන් මේ වගේ අවදානම් සාගත තත්වයක තමයි මේ පාසල් ආරම්භ වෙන්නේ. ඉතින් මේ තත්වය තුල අපි කියනවා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වෙනවා ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගත වෙමින් ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඒ අනුව අද දින තුල ගුවන් යානා 15ක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මාස 10ක පමණ කාලයක් සංචාරකින් සඳහා වසා තිබූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු අද සාමාන්‍ය පරිදි ආරම්භ කළා. ඒ අනුව සංචාරකයන් මෙන්ම COVID-19 හේතුවෙන් පැමිණීමට නොහැකිව සිටි විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා මෙරටට පැමිණීමට අවස්ථාව උදා වනවා. ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ අද උදෑසන පත්තරේ වැඩසටහනේදීද අප සොයා බැලීමක් කළා. චන්දන ඔබට අවස්ථාව ගුවන්තොටුපළ සූදානම ගැන කියන්න. මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන්තොටුපළ අදින් පස්සේ දැන් මේ මොහොතේ ඉඳන් විදේශිකයින්ට විවෘතයි. මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ගුවන්තොටුපළ කාර්යභාරාංශ ප්‍රධානීතුමා ඉන්නවා එච්.එස්. හෙට්ටිආරච්චි මහතා. අන්තර්ජාතික ගුවන්තොටුපළ නියාමනය කරන ආයතනයක් තියෙනවා එයාපෝට් කවුන්සිල් ඉන්ටර්නැෂනල් කියලා. ඒ ආයතනය මගින් අපිට ලබා දීලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපළක් යන සහතිකය මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. අපි අන්නේ සහතිකයත් සමග තමයි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගෙන මේ ගුවන්තොටුපළේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු අද ඉඳන් ආරම්භ කරනු ලබන්නේ. මේ එන අයට කොවිඩ් නැහැ කියලා කොහොමද සහතික කරගන්නේ? මේ සෑම ගුවන් මගියෙක්ම ලංකාවට පැමිණෙන PCR පරීක්ෂණයට ලක් වෙලා ඒ කොවිඩ් තමන්ට ආසාදනය වෙලා නැහැ කියන සහතිකයක් සමග තමයි මේ ගුවන්තොටුපළට පැමිණෙන්නේ. මේ ගුවන්තොටුපළේ අද පටන් PCR පරීක්ෂණ පැවතුනේ නැතත් මේ පැමිණෙන සෑම මගියෙක්ම ඒ තමන් නවාතැන් ගනු ලබන හෝටල් තුල හෝ නිරෝධායන මධ්‍යස්ථාන තුල පැමිණෙනවත් සමගම ඒ පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. කඩුනායක ගුවන්තොටුපළ සාමාන්‍ය පරිදි විවෘත කිරීමෙන් අනතුරුව පළමු ගුවන් යානය ලෙස මෙරටට පැමිණියේ ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක්. එමගින් ගුවන් මගින් 50 දෙනෙකු මෙරටට පැමිණියා. PCR කරලා දෙන්නේ? ඔව්, එතන PCR කරලා ආයේ මෙතනත් කරනවාද? දැන් අපි දෙපාරක් කරන්න සල්ලි දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි තිරලා තමයි ඉන්නේ. මම කොන්ට්‍රැක්ට් එක 4 months. එතකොට මාස 7ක් මම වැඩිපුර හිටියා. ඔපන් කරපු ඉඳන් තමයි අපිට මේ chance එක ආවේ. නැත්තම් අපිත් මේ ඉර වෙලා ඉන්නේ. ගුවන්තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හා විදේශික සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙස් විදේශ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොළඹදී පැවැත්වුණා. අපි මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ මූලික අධියරයේදී සංචාරකයන්ගෙන් සමාජයට සමාජයෙන් සංචාරකින්ට මේ රෝගය බොවෙන එක නවත්වා ගැනීම තමයි පළවෙනි අරමුණ. ඒ සඳහා විතරයි මේ නීති දෙන්නේ. ඒ වගේම අපි උත්සාහ කරනවා පුළුවන් තරම් සංචාරකින්ට නිදාසේ ඉන්න දීලා ඒකට සම්බන්ධ වෙන අපේ ස්ටේක් හෝල්ඩර්ස්ට අපි පුළුවන් තරම් ඒ බර්ඩන් එක අරගෙන ඒ අයට අවශ්‍ය විදියට ඒ පාසුකම් සලස්සන්න. මේ අතර ගුවන් ගමන් සඳහා රට විවෘත වීමත් සමග රැකියා සඳහා විදේශගත වන පිරිස් නව සුපරීක්ෂණ ක්‍රමවේදයක් යටතේ විදේශගත වීමට මාර්ගෝපදේශනය හා පහසුකම් සැලසීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පවසන්නේ අදාළ ක්‍රියාවලිය ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදී අද සිට ක්‍රියාත්මක බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත බාර දුන් සංදේශයක් බාර ගැනීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද දහවල් ඔවුන් විසින් මෙම සංදේශය බාර දීමට කටයුතු කරනු ලැබුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද දහවල් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණියේ සංදේශයක් බාර දීම සඳහායි. කෙසේ වෙතත් එහි වගකිව යුතු නිලධාරියෙකු නොසිටි බව පවසමින් ඔවුන් අදාළ සංදේශය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ලිපිය බාර ගන්න එක ප්‍රතික්ෂේප කිරීම තුලම අපේ රටට තදබල බලපෑමක් දෙනවා කියන එක මනාව ඔප්පු වෙනවා. මේ අතර ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක पूज्य ओमारे कस्सप हिमियनगे 65 नु जन्मदिनय ඊයේ දිනට යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් එදා හම්බන්තොට වරාය විකුණන්න යන මොහොතේ අර කඳුළු ගෑස් ගහන වෙලාවේ ටැක්සියක් අතට අපිට නැංගලා හිටියේ. සමහර අවස්ථාවලදී අපේ නායක හාමුදුරනේ ජනාධිපතිතුමා මටත් කතා කරලා කියනවා හාමුදුරුවෝ මට බනිනවා නේද කියලා කියනවා. නමුත් මම කවදාකවත් බනින එක්කෙනෙක් නෙමෙයි. හැබැයි ජනාධිපතිතුමනේ ගල් ගැහුවා ගෙඩි හයින්දින් දෙන්නේ නැහැ කාටවත්. ඒක ඔබතුමා මතක තබා ගන්න කියන එක මම නිරන්තරව මේ කතාවක්. දැන් නායක හාමුදුරනේ අපිට හිතා ගන්න බෑ දැන් අපි විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා. මොකද එහෙම තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙන ජනාධිපතිතුමා රටට ආදරේ කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ නිසානේ අපි මේ අවුරුද්දකට එහා පැත්තේ එතුමා බලයට ගෙන්න නොවිදින අදුක් වින්නේ. හැබැයි ඒ බලයට ආවට පස්සේ එතුමන්ලා විවිධාකාරයෙන් වටලනවා විවිධ කණ්ඩායම්. දැන් මේ හෙට දවසේ අපේ අභියෝගයක් හැටියට අපි ඉදිරියේ තියෙනවා. එදා හම්බන්තොට වරාය දැන් කොළඹ වරාය. මේ සිද්ධියේදී මහා සංඝරත්නයේ හැටියට අපි මොණියම්ම හෝ මිලක් කියලා කියන මං කියන්නේ මෙතන ප්‍රයිස් එකක්. ඒකට ලේ මිලක් නම් ඒ ලේ මිල දෙන්න අපි ලෑස්තියි. මෙතන කියවුණා මේ රජයේ පත් කරන්නත් අපි හුඟක් මහන්සි වුණා කියලා. ඒක රජයේ දන්නවත් දන්නේ නැහැ. කීප දිනෙකට හරි ප්‍රශ්නයක් තියෙන උදේ නැගිට්ටවිලි ඉඳලම පැමිණිලි තමයි ඒව ආණ්ඩුව දන්නවද කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එසේ වුණත් මේ දවස්වල අපිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනක නිරත වෙන්න වෙලා තියෙනවා. මට අද උදේ කියවුණේ දළදා හාමුදුරුවෝ වහන්සේ දළදා මැදුර රකින්න වගේ නැගෙනහිර පර්යන්තය රකින්න අපි ඉදිරිපත් විය යුතුයි කියලා. ඒක අපේ යුතුයකමක්. මේ එන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්යය, ඉන්දියන් කාර්යය, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ. පවතින මේ රජය දැනගන්න ඕන අභයාරාමය මොකද්ද කියන්නේ. මෙතෙන්ට අභයාරාමය කියන එක නතර කළා මහින්දාරාමය කියන කතන්දර පවා ආවා. ඒ සියල්ල උහුලගෙන මේ හාමුදුරුවෝ කරපු වැඩ මම අවංකවම දැක්කා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අවංක වුමනාවක් තියෙන බව පේනවා. හැබැයි උතුමා වටා ඉන්න සමහර උදවියට ඕනකම තියනවද කියන එක ප්‍රශ්නයක්. අපි පළවෙනියට කල්පනා කරලා බලන්නේ මේ විරුද්ධත්වය පළ කරන්නේ කුමන විදිහේ ස්වාමීන් වහන්සේලාද කියන එක. මේ ස්වාමීන් වහන්සේලා තමයි අපිට ආණ්ඩුවක් හදලා දුන්නේ. මම විශ්වාස කරනවා ඉදිරියේදී උන්වහන්සේලා සමග ජනාධිපතිතුමා නායකයන් සාකච්ඡාවක් කරලා යම් එකකතාවයකට පත් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඔබ ඇලත් Live at 8 සමගින් සායනික පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු තම ඖෂධය විවේචනය නොකරන ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා. කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ බවට ධම්මික බණ්ඩාර මීට පෙර ප්‍රකාශ කළ අතර ඒ සමගම එම ඖෂධය දිවයිනේ ප්‍රබල චරිතවලට බෙදා දීමටද ඔහු කටයුතු කළා. ඉන්පසුව අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා ධම්මික බණ්ඩාර රැඳී සිටි නිවස වෙතට විශාල ජනකායක් රැස් වූ අතර එලෙස පැමිණි ජනතාව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන අයුරු දක්නට ලැබුණා. මෙතන කාටද කොවිඩ් එක තිබ්බනම් මොකද වෙන්නේ? ලෙඩේ හැදෙනවා මොන්සට ලෙඩේ හැදෙනවා. ඒ හින්දා පිං අයිති වෙයි. කෙසේ වෙතත් ඒ වන විටත් ධම්මික බණ්ඩාර නිපද වූ පැණිය ඖෂධයක් ලෙස ජනතාවට ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතියක් ලබා දී තිබුණේ නැහැ. මේ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අමාත්‍යංශයේ අනුමැතිය ලැබෙනතුරු අදාළ ඖෂධය ජනතාවට ලබා දීම తాවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. ඒ අතරතුර අදාළ පැණිය පානය කළද කොවිඩ් වෛරසය වැළඳුණු කිහිප දෙනෙකු පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වූ අතර ඊට ආසන්නතම සිදුවීමක් ලෙස මාවනැල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්තා. ඊට අමතරව ධම්මික පැණිය බිව් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද කොවිඩ් වැළඳී තිබෙනවා. මෙවන් පසුබිමක යලිත් වතාවක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර තමා නිපද වූ පැණිය ජනතාවට නොමිලේ ලබා දීමට අද කටයුතු කර තිබුණේ මෙලෙස. එමෙන්ම එහිදී ධම්මික බණ්ඩාර මහතා පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පිළිබඳව මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. තව පහුදිනක වෛද්‍යවරු දෙදෙනෙකුත් මන් දන්නේ කියන වෛද්‍යවරයෙක් කාලයක් තිස්සේ ආපු තව පේරාදෙණියේ ස්පිතාලේ දන්ත වෛද්‍යවරයෙකුත් සහ හෙදියන් දෙදෙනෙකුත් කියලා බොම වැබෝ වෙලාවේ මට මතක ඇටියට හතමාටට විතර මේ මගේ ස්ථානට ආවා. ඇවිදලා ඒ අය මගෙන් නොඑක් ප්‍රශ්න ඇහුවා බේත ගැන, බේතේ වටිනාකම ගැන, බේත කොහොමද ශරීරයට ඇතුල් වෙන්නේ, ඒයින් ඇති වෙන මොනවද කියලා විස්තර ගොඩක් ඇහුවා. ඒ අහලා ඊට පස්සේ ටික වෙලාවකදී මට දැනුණා මේ කවුරු හරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. දුරකථනය අරගෙන පරීක්ෂා කරලා බලද්දී එතුමා දීර්ඝ කාලෙ මේක රෙකෝඩ් කරලා තිබුණේ කතාව සම්පූර්ණයෙන්. මේ දේ කරනකොට විශේෂයෙන් වෛද්‍යවරයෙක් හැටියට මේ දේ කරන එක වැරදි කියලා අපි එතුමාට කිව්වා. එතුමා ඒක අපි එතෙන්දී අවවාදයක් විතරයි දුන්නේ. එතුමා තරයේ ඉල්ලා සිටියා වැඳලාම ඉල්ලුම් කරුවා මේක පොලිසියට කියන්න එපා රැකියාවට බාධාක් වෙනවා කියලා. එම සිද්ධිය වන අවස්ථාවේදී වීඩියෝගත කරන ලද දර්ශන පෙළක්ද ඒ අනුව මෙලෙස මුදා හැරියා. මම මට දරුවන් දුන්නා. මම ඒ දරුවා බින්දා. මින් ඉදිරියට මම කිසිම සමහරකට අනිත්තර වඩා හොඳ විදියට මම ඔබගේ වැඩ කටයුතු වලට උදව් කරන්න දෙන්නේ. මේ අවස්ථාවේදී මම වට කරගෙන මට තර්ජනය කරලා මට බය කරලා කට්ටිය එකතු වෙලා ගත්ත ස්ටේට්මන්ට් තමයි දැන් ඔය යන්නේ. මගේ ලියුමක් ලියවගත්තා. ඒ ලියුම දෙකත් බලේ මම ඇඟිලි මාක් තියාගත්තත් බලේ ඒ බලහත්කාරයෙන් කරලා මාව කඩුගන්නෑ බලයට යවනවා කියලා බල කරලා පුතාගේ පරිගණනා කෝටියක් දුන්නා කියලා ඔක්කොම බය කරලා ගත්ත ස්ටේට්මන්ට් තමයි දැන් ඔය වීඩියෝ හරහා දෙකක් දාන්න වෙලා ඉන්නේ. මේ වෙනකොට සායනික පරීක්ෂණයක් කරනවා තුන්වෙනි පරීක්ෂණේ. මේ පරීක්ෂණේ නිම වෙනතුරු කිසිම පරීක්ෂණයක් නොකළ මේ බෙහෙත නරකයි කියලා කියන්න බෑ කාටවත්. මේ බෙහෙත පරීක්ෂණය කරන නිසා ඒ පරීක්ෂණයට ඉඩ දීලා නොඑක් කතන්දර නොකිය ඒ හැමදෙනත් මේ බෙහෙත් ටික බීලා නිරෝගී වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමත කළේ අතිරේක ආහාරයක් වශයෙන් මිසක් මේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ප්‍රතික්‍රමයක් ලෙස අපි කිසිම දවසක හඳුනා දීලා නැත. දැන් රටවටින් අටට රටවටින් අටට කූට ලේඛන සකසමින් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නිෂ්පාදනවල කීර්තියට හානි කරමින් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු සපයන කණ්ඩායම් වෙනුවෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව එම සමාගමේ සභාපති තරංග ලංකා වීරවර්ධන මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන එවැනි පුවත් අසත්‍ය බවට ඖෂධ නියාමන අධිකාරිය මගින්ද මෙවන විට තහවුරු කර ඇති බවයි ඔහු පැවසුවේ. මෙවැනි කණ්ඩායම් පිළිබඳ දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වන බවයි ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. අපි වගේ තරුණ ව්‍යවසායකයන්ට මේ වගේ කූට ලියවිලි හදලා මේ වගේ ව්‍යාපාර වටන්න හදන මිනිස්සුන්ට ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින මොහුන් නීතිය රැහැනට අසු කරගන්න. මොකද මේක ලංකාවට කරන ලොකු හානියක්. කජු සංස්ථාව මගින් ජනතාවට පහසු මිලකට කජු ලබා ගැනීම සඳහා විශේෂ වෙළඳසැල් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙලෙස ආරම්භ කළ පළමු කජු අලවි හල අද කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී විවෘත කළේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්. එසමගින් Live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.